කවුදගලන්ට මං ඉතින් හිතනවා ඔයගොල්ලෝ දැන් මගේ වීඩියෝස් බලලා ස්ප්‍රවුට් ගිග්ස් එකේ වැඩ හොඳින් කරගෙන යනවා කියලා මොකද මං කලින් කරා සස්පෙන්ඩ් වෙච්ච account එකක් කොහොමද ගන්නෙ කියලා ඒකෙනොත් කට්ටිය ප්‍රයෝජනයක් අරගෙන තිබ්බා ඒගොල්ලෝගේ පරණ account ඒගොල්ලෝ ආයි අරගෙන මට මෙසේජ් දාලා තිබ්බා thank you අක්කි මම දැන් හරි මට හම්බුණා account එක කියලා ඉතින් හරි සතුටුයි එහෙම කරගන්න තාම කරේ නැත්තම් කවරහරි try කරලා බලන්න appeal එකක් දාලා try කරලා බලන්න account එක අපව ගන්න ඉතින් මම අදත් ඔයගොල්ලන්ට කරන්න යන්නේ ඕගොල්ලෝ ගොඩාක් අහපු ප්‍රශ්නයකට උත්තර දෙන්න යන්නේ මොකද මම දැන් ගොඩාක් අහන ප්‍රශ්න වලට පොඩි පොඩි වීඩියෝස් තමයි ගේන්න යන්නේ මොකද ඕගොල්ලෝ සමහරක් කාලවට දිග වීඩියෝ එකක් දැම්මම සමහරක් කාලවට ඒක ඇතුලේ මම ඔක්කොම දේවල් කියලා දුන්නට ආයිමත් කමෙන්ට් එකෙන් අහනවා ඉතින් ඕගොල්ලන්ටත් ලේසි හින්දා මම හිතුවා චූටි චූටි වීඩියෝස් වලින් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඉතින් අද ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ ගොඩාක් දෙනෙක් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි කොහොමද මේ ලෙවල් අප් වෙන්නේ? අක්කි මම දැන් මෙච්චර ජොබ්ස් ප්‍රමාණයක් කරලා තිනවා තාමත් මල් ලෙවල් 1, ලෙවල් 2 ඔන්නෝම කියලා අහලා තිබ්බ කොහොමද මේ ලෙවල් අප් වෙන්නේ? පුළුවන් නම් ඒක එක්ස්ප්ලেইন කරන්න කියලා. ඉතින් ඒක ගැන එක්ස්ප්ලেইন කරන්න තමයි මම මේ අද වීඩියෝ එකේ ඉන්නේ. මොකද ඒක ඔයගොල්ලන්ටත් හොඳයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පොයින්ට්ස් කීයක් ඇඩ් වෙලා තියෙනවද එතකොට තව කොච්චරක් ජොබ්ස් ඔයගොල්ලෝ කරන්න ඕනද මේ ලෙවල් එකට යන්න එහෙම කියලා ඔයගොල්ලොන්ටම දැනගන්න පුළුවන් එතකොට ඒක ඔයගොල්ලොන්ටත් පොඩි මොටිවේෂන් එකක් ඒ කියන්නේ දැන් මං ඊළඟ ලෙවල් එකට යන්න ඒ කියන්නේ ස්ටාර්ටර් ලෙවල් එකේ ඉඳලා ඇඩ්වාන්ස් ලෙවල් එකට යන්න මට තියෙන්නේ මෙච්චරයි තව පොයින්ට්ස් ඕන කියලා අන්නේ ඒ වගේ තින් පොඩි මොටිවේෂන් එකකුත් දෙනවා. ඉතින් විශේෂ දෙයක් කියන්න ඕන ස්ප්‍රවුට් කික් සයිට් එකේ මේ ලෙවල්ස් අප් වෙන එක ගැන කිසිම සඳහනක් නැහැ. ඔයගොල්ලොන්ට වගේම මුල් කාලේ මටත් ආවා ප්‍රශ්නයක් කොහොමද මේ ලෙවල් ලෙවල්ස් අප් වෙන්නේ කියලා. ඉතින් මම ඒක දැනගත්තේ මම ඇඩ්මින් එකට මෙසේජ් කරාම ඒගොල්ලෝ මට සම්පූර්ණ විස්තරේ රිප්ලයි කරලා එව්වා. ඒකෙන් තමයි මම දැනගත්තේ. ඉතින් මම දැනගත්ත අනිත් දේවල් ඔයගොල්ලොත් එක බෙදා ගන්නවා වගේම ඔයගොල්ලෝ මේක ගැන මෙහෙම ප්‍රශ්න අහද්දි මට හිතුණා ඒකත් ඔයගොල්ලන්ට හරියට පැහැදිලිව එක්ස්ප්ලেইন කරලා කියන්න. ඉතින් මේ ලෙවල්ස් අප් වෙන්නේ ඔයගොල්ලෝ කරන ජොබ් කවුන්ට් එකත් එක්ක නෙමෙයි. ඔයගොල්ලෝ කරන ජොබ්ස් වලට ඔයගොල්ලන්ට හම්බෙනවා පොයින්ට්ස්. අනේ පොයින්ට්ස් වලට තමයි ඔයගොල්ලෝගේ ලෙවල්ස් අප් වෙන්නේ. ඔයගොල්ලෝ හොඳට ජොබ්ස් කරවතින් පොයින්ට්ස් ඇඩ් වෙනවා වගේම ඔයගොල්ලෝ අන්සටිස්ෆයිඩ් වැදුනොතින් ඔයගොල්ලෝගේ එකතු කරගත්තු පොයින්ට්ස් වලින් යම්කිසි ගාණක් අඩු වෙනවා. ඔන්න ওই විදිහට තමයි ඒගොල්ලෝගේ ලෙවල්ස් අප් වෙන එක වෙන්නේ. ඒ කියන්නේ පොයින්ට්ස් ප්‍රමාණයක් තියෙනවා. අපි පොයින්ට්ස් ටේබල් එක දැන් බලමු. ඒ වගේම මට කියන්න ඕන ඔන්න ওই හේතුවින්ද තමයි තාමත් සමහරු කියන්නේ අර ගොඩාක් කල් කරලා සමහර අය ඉන්නවා. ගොඩාක් කල් කරලා තාම එක්ස්පර්ට් ලෙවල් එකට ඇවිල්ලා නැහැ. මොකද ඒගොල්ලෝ තාම ඇඩ්වාන්ස් මොකද ඒගොල්ලෝ හරියට ජොබ්ස් කරනවා වගේම ඒගොල්ලොන්ගේ අන්සටිස්ෆයිඩුත් වැඩිලා එතකොට ලෙවල් අප් වෙන එක අඩු වෙනවා. ඔයා දැන් එක්ස්පර්ට් හිටියත් දැන් මං එක්ස්පර්ට් නින් මං එක්ස්පර්ට් ඉඳලා මං දිගටම වැරදි කරවතින් මගේ නිකම්ම ලෙවල් එක අඩු වෙනවා. 10 එකේ ඉඳලා ඕන තරම් අය 9 එකට 8 එකට අන්න එහෙම බහිනවා. ඉතින් ඔයා හරියට වැඩ කරේ නැත්තම් මේ පොයින්ට්ස් අඩු වෙනවා. මේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට ගොඩාක් වටින වීඩියෝ එකක් ස්කිප් කරන්න නැතුව ඔක්කොම ටික එක දිගට බලන්න. ඉතින් අපි බලමු කොහොමද ලෙවල් අප් වෙන්නේ කියලා. හරි. එහෙනම් අපි මුලින්ම බලමු ලෙවල්ස් අප් වෙන්න බලපාන පොයින්ට්ස් චාට් එක කොහොමද ඒක බලාගන්නේ කියලා. මුලින්ම ආගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා එතන ඔය තියෙන ඔන්න account settings කියලා තියෙන එක ක්ලික් කරගන්න. එතකොට දැන් ඔන්න ඔහොම එකක් ඕපන් වෙනවා. ඔය පේනවා වගේ. එතකොට අපි යන්න ඕන ඔය උඩ පේන workers stats කියන එකට. අන්න ඒක ක්ලික් කරලා ගියාම ඔයා කරපු jobs ප්‍රමාණය, හම්බ කරලා තියෙන ගාණ ඒවා මේවා ඔක්කොම පේනවා. ඊට අමතරව ඔන්න දැන් දකුණු පැත්තේ ඔයාට පේන්නේ ඔයාගේ level එක. අන්න වර්ක ලෙවල් එක තමයි මම ඔයගොල්ලන්ට ටිකක් zoom කරලා පෙන්නන්නම්. මොකද එතනින් තමයි අපි පොයින්ට්ස් ප්‍රමාණය ඔක්කොම බලන්න ඕන. හරි. අපි දැන් මෙතනින් ටිකක් පල්ලෙහාට ගියාම
අපිට ඔන්න දැන් පේනවා පොයින්ට්ස්. ඔය ස්ටාර්ට් ලෙවල් එකේදී අපි කරන ජොබ් එකකට කීයක් හම්බෙනවද, ඇඩ්වාන්ස් ලෙවල් එකේදී කීයක් හම්බෙනවද, ඒ විදිහට දාලා තියෙනවා. මම ඒව ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ ඒව ගැන දන්නේ හින්දා මම ඒක ඔයගොල්ලන්ට නිකන් චුට්ටක් උඩින් පෙන්නුවේ. හරි, දැන් ඔය පේනවනේ යටට ගියාම ඔයාලට පේනවද ඔයා හම්බ කරන ඩොලර් එකකටත් පොයින්ට්ස් 40 ගහනේ අපිට ඇඩ් වෙනවා. ඒ වගේම තමයි මම අර කලින් කිව්වා වගේ not satisfied එකක් වැදුනොතින් පොයින්ට්ස් 50ක් අඩු වෙනවා. ඒ වගේම තමයි ස්පෑම් එකක් වැදුනොත්, ඒ කියන්නේ ඩුප්ලිකේට් එකක් වැදුනොතින් අපේ පොයින්ට්ස් 200කින් අඩු වෙනවා අපි හොයාගත්ත පොයින්ට්ස් වලින්. ඒ වගේම 1 week, ඒ කියන්නේ 1 week එකක් ඔයා වැඩ නොකර එක දිගටම හිටියොතින් ඒත් ඔයාගේ පොයින්ට් 100ක් ගානේ 1 week එකට 100 ගානේ අඩු වෙනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි ඔයගොල්ලන්ට පොයින්ට්ස් එකතු වෙන්නේ, අඩු වෙන්නේ. හරි, ඊට අමතරව දැන් අපි තව චුට්ටක් ඇටට ගියාම අපිට පේනවා අපි දැනට හොයලා තියෙන පොයින්ට්ස් ප්‍රමාණය, අපිට හම්බෙලා තියෙන පොයින්ට්ස් ප්‍රමාණය. දැන් මම නම් ජොබ්ස් ගොඩක් කරලා තියෙන ඉඳන් මට තියෙනවා පොයින්ට්ස් 281415ක්. ඔගොල්ලොන්ටත් ගිහිල්ලා ඔගොල්ලොන් දැනට පොයින්ට්ස් කොච්චරක් හම්බෙලා තියෙනවද කියලා බලන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන් දැන් ඔහොම ගිහිල්ලා ඔගොල්ලන්ගේ පොයින්ට්ස් ප්‍රමාණය මතක තියාගන්න. ඊට පස්සේ මම දැන් ඔයගොල්ලන් පෙන්නන්නම් ලෙවල් අප් වෙන්න කොච්චරක් ඕනද කියලා ඒ චාර්ට් එක. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන් දැන්ට හොයලා තියෙන ප්‍රමාණය තව කොච්චරක් පොයින්ට්ස් ඇඩ් වෙන්න ඕනද කියලා ඕගොල්ලන්ටම දැනගන්න පුළුවන්. එහෙනම් මම දැන් ඔයගොල්ලන්ට ලෙවල් චාර්ට් එක තමයි මේ පෙන්නන්න හදාගන්නේ. හරි, ඉතින් ඔන්න ඕක තමයි ලෙවල් චාර්ට් එක. මුලින්ම ඔගොල්ලොන් සයින්අප් වෙච්ච ගමන්ම ඔගොල්ලොන් ඉන්නේ බිංදුවේ ලෙවල් එකේ. ඉතින් ඔගොල්ලොන් පොයින්ට්ස් 1000ක් ගත්තට පස්සේ තමයි ඔගොල්ලොන් ලෙවල් 1 වලට යන්නේ. ඔය විදිහට ලෙවල් ඔගොල්ලොන්ගේ පොයින්ට්ස් වැඩි වෙන ප්‍රමාණය අනුව ලෙවල් 2, ලෙවල් 3, ලෙවල් 4 ගියාට පස්සේ තමයි ඔගොල්ලොන් ඇඩ්වාන්ස් කියන ලෙවල් එකට යන්නේ. කියන්නේ ස්ටාර්ටර් ලෙවල් එකේ ඉඳලා ඔගොල්ලොන් ඇඩ්වාන්ස් ලෙවල් එකට මාරු වෙන්නේ හරියටම 4 ලෙවල් එකේදී. ඒ කියන්නේ පොයින්ට්ස් 8000ක් ගත්තට පස්සේ තමයි ඔගොල්ලොන් ඇඩ්වාන්ස් ලෙවල් එකට මාරු වෙන්නේ. එතන ඉඳලා ආයමත් ලෙවල් 5, 6, 7 යනකම් ඔගොල්ලොන් ඇඩ්වාන්ස් එකේ තමයි. ඊට පස්සේ 8 එකේදී, ඒ කියන්නේ 22627ක් පොයින්ට්ස් ගත්තට පස්සේ තමයි ඔගොල්ලොන් එක්ස්පර්ට් ලෙවල් එකට යන්නේ. ඒ කියන්නේ ලෙවල් 8, 9, 10 තුනේම තියෙන්නේ එක්ස්පර්ට් ලෙවල් එක. එතනින් එහාට ආයි වෙන ලෙවල් එකක් නැහැ. ඉතින් ලෙවල් 10 යන්න ඔගොල්ලොන්ට ඕන වෙන්නේ 31623ක් විතරයි පොයින්ට්ස් කරගෙන යද්දී. කිසිම අමාරුවක් නෑ ඔය පොයින්ට්ස් ටික ඉක්මනට ඔගොල්ලොන්ට ඇචීව් කරගන්න පුළුවන් හරියට ජොබ්ස් ටික කරොත්. ඉතින් මං හිතනවා ඔගොල්ලන්ට මේ වීඩියෝ එකත් ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඉස්සරහටත් තව අපිට කරන්න තියෙන ට්විටර් ජොබ්ස් කරන විදිය, එතකොට ඉන්ස්ටාග්‍රෑම් ජොබ්ස් කරන විදිය, ඒ වගේම මුලින්ම මම ඔගොල්ලෝගේ මේ ප්‍රශ්න ටිකට ඉක්මනට උත්තර දීලා ඉවර කරන්න. ඊට පස්සේ අපි ට්විටර් ජොබ් එකක් කරන විදිය ඒ ටිකත් බලමු. ඒ වගේම ලයිට් කොයින් එකවුන්ට් එකක් හදාගන්න විදියයි, මේ පාර මං හොයපු සල්ලි ගන්න විදියයි ඔගොල්ලොන්ට ළඟදිම වීඩියෝ එකකින් අරගෙන එන්න. එහෙනම් ඔගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. බයි.